මේ විදිහේ මහජන උද්ඝෝෂණයකින් පුළුවන් ද ආණ්ඩුව වෙනස් කරන්න? අපේ රටේ ඉතිහාසයේ කවදාවත් ජනාධිපතිවරයා යා යුතුයි ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලා මේහා ප්‍රමාණයට දරුණු ලෙස උද්ඝෝෂණය කරපු අවස්ථාවක් තිබුණේ නැහැ. මේ වගේ අවස්ථාවකදී පාලකයෝ ප්‍රජාතන්ත්‍රවාදී නම් ජනතාවාදී නම් ජනතාවගේ හඬට ඇහුම්කන් දිය යුතුයි. ඒ කියන්නේ මහ ජනතාව මේ විදිහට පාඩම් දැස්සාම ඇත්තටම රජයක් ගෙදර යවන්න පුළුවන්. අද යෙදී තියෙන කරුණු අනුව යවන්න පුළුවන් සහ යා යුතුයි ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෝ නම් ආණ්ඩුවක් නම් ජනතාව කියනකන් ඉන්නේ නැහැ. හැබැයි තාමත් අපිට හරි අග්‍රාමාත්‍යලෙක් කො කැබිනට් එකක් නැහැ. අගමැතිවරයෙක් ඉන්නවා. ඔහු නාම මාත්‍රිව කැබිනට් ඇමතිවරු 3 දෙනෙක් ඉන්නවා. කැබිනට් මණ්ඩලයක් නැහැ. ජනතාවගේ කිසිම කාරණයක් සම්බන්ධ වගක යුතු කවුරුත් නැහැ රටේ. ඒකයි අපි කියන්නේ අරාජික කියලා. ඒක මෙහෙම රටකට යන්න පුළුවන්. මෙහෙම රටකට යන්න බෑ. දැන් රට හිර වෙලා තියෙන එක තැන තියෙන්නේ. මේක දැන් බංකොලොත් වෙච්ච රටක්. ඔබතුමා කියන්නේ මොකක්ද කරන්න ඕනේ මේ තත්ත්වෙට? අයි දැන් ආණ්ඩුවට යන්න බෑ. ත යන්න පුළුවන් නම් ඇමතිවරු අස් කරගන්නේ නැහනේ. දැන් එහෙමනම් විපක්ෂේ රට බාර ගන්න ඕනේ. හැබැයි දැන් ඉන්න විපක්ෂේ කියනවා මේක ඒගොල්ලන්ටත් එපා කියලා. මොකටද පාර්ලිමේන්තුව අක්ක මොකක්ද ව්‍යවස්ථාවෙන් අපිට ඊළඟට කරන්න පුළුවන් දේ මට මෙතනින් නැතුව අවස්ථාව දෙන්න පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් රහසිගත හෝ ප්‍රසිද්ධියේ අග්‍රාමාත්‍යවරයෙක් සුදුසු කෙනෙක් තෝරාපත් කරගෙන ඔහුට අමාත්‍ය මණ්ඩලයක් පත් කරගන්න දෙන්න අන්තර්භාර ආණ්ඩුවක් හදලා රටේ ආර්ථික තත්ත්වයේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සපුරලා ඉවරුණාට පස්සේ ඡන්දයක් තියලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරලා සුදුසු මහජන නියෝජිතය තෝරගන්න. තාමත් බොහෝ දෙනෙක්ට ප්‍රශ්න තියෙනවා මොකක්ද මේ අන්තර්කාලීන පාලනය? අන්තර්කාලීන ප්‍රපාලනය කියලා කියන්නේ ස්ථාවර ආණ්ඩුවක් ගෙන යාමට බැරි තත්ත්වෙට ව්‍යවස්ථාදායකමය ලෙස කඩාවැටීමක්. ඉරවෙච්ච තැනකට ඇවිල්ලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තිබෙන පොදු බලතල පාවිච්චි කරලා පාර්ලිමේන්තුවේ බලතල පාවිච්චි කරලා නිශ්චිත කාල සීමාවක් සඳහා තෝරාගත්ත ආණ්ඩුවක්. එහෙම හදන ආණ්ඩුවට ජනතාව විශේෂ බලයක් දීලා නැහැ. කාලයේ එකඟතාවයකින් ඇති කරගත යුතුයි. හැබැයි ඒ කාලය පාර්ලිමේන්තුවේ ඊළඟ මැතිවරණය පවත්වීමට නියමිත දිනෙන් එහාට යන්න බෑ. මේ රජයට වගේම ජනතාව මේ විදිහට පාරට බැහැලා කියනවා ජනාධිපතිතුමත් ගෙදර යන්න ඕනේ කියලා. පාරට බැස්ස පලියට යා යුතු නැහැ. හැබැයි තමන්ගේ වගකීම ඉටු කරන්න බැරි වුණා නම් යා යුතුයි. ජනාධිපතිවරයා ඉල්ලලස්සුනොත් සති දෙකක කාලයක් අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් සුදුසු කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙන් තෝරාපත් කරගත යුතුයි ඉදිරි කාලයට. දෝෂාභියෝගයක් ගෙන්න මේ පවතින සත්‍යමය කොහොමද වාතාවරණය හැදී? අපි දෝෂාභියෝගයක් ගෙනල්ලා ජනාධිපති අස් කරගන්න දිනේ වෙනකොට ලංකාව තියෙයිද දන්නේ නැහැ. අද ජනාධිපතිවරයා ඉල්ලාසුණු මොකක් හිට වෙන්නේ? හිට එන්නේ මේ උද්ඝෝෂණ අඩුවේ පාර්ලිමේන්තුවට අපි බලය ගන්නවා. පාර්ලිමේන්තුව තුලින් අපි අන්තර්පාලන කාලීන ආණ්ඩුවක් හදනවා. ඒකෙදි ජනතාවට ඇත්ත කියනවා. භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. අන්තර්කාලීන ආණ්ඩුවක් වුණාම ජාත්‍යන්තරී පිළිගැනීමක් තියෙනවා. ක්‍රමානුකූලව මාස දෙක තුනක් යනකොට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ජනාධිපතිතුමා ඔබතුමාව හමු වෙන්න ආරාධනයක් කළා තියෙනවා කියලා ආරංචියක් ආවා. ඒ ස්වාධීන වෙච්ච අපේ කණ්ඩායමකට ආරාධනා කරලා තියෙනවා. එතුමා මුණ ගැහිලා වර්තමාන ප්‍රශ්න ගැන සාකච්ඡා කරා. ඉතින් අපි එතුමා දැනුවත් කරනවා ගිහිල්ලා මොකද්ද මේ මොහොතේ වෙන්න විය යුත්තේ, එතුමා කොහොමද තීන්දු තීරණ ගත යුත්තේ කියලා. ඒක පිළිගන්නවද නැද්ද කියන එක එතුමාගේ අයිතියක්. කවුරුන් හෝ කෙනෙක් මේ වෙනිට කතා බහක තියනවද අගමැතිවරයා ලෙස යෝජනා කරන්නේ? දැනට කිසිම කතා බහක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දයෙන් පත් කර ගන්නව නම් යම් තැනැත්තෙක් ඒ තැනැත්තා මොන පක්ෂ නියෝජනය කරත් අපිට කමක් නැහැ. සිස්ටම් එකයි චේන්ජ් කරන්න ඕන. ඒ සිස්ටම් එක චේන්ජ් කරද්දී මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ බහුතරයක් කිව්වොත් අපි විජේදාස රාජපක්ෂ කැමති අග්‍රාමාත්‍යවරයා බාර ගන්න කියලා. කැමතිද බාර ගන්න? නැහැ. එහෙම සාකච්ඡාවක් මුකුත් තිබිලා නැහැ. ඒක නිසා ඒ ගැන කතා කිරීම ප්‍රයෝජනවත් නැහැ මේ වෙලාවේ.